pene no pene na naira lala. The pene no pene of the cobra lala. Ah, kohomada mage mitraya inspector Lostriad arum? නව විවාහ දිවිය සැපවත්ද? සැප කියන්නේ ඉතින් තුන් වේල කඩෙන් කනවා, පොලිස් බැරැක්කේ බුදියනවා, පඩි පැකට් එක උසාවිය හරහා වයිෆ්ට යවනවා. ඔව්. ආ, ඒ කියන්නේ කසාද බැඳලා කෙටි කාලයක් ඇතුළත ඔබ විවාහකයෙකුට යා හැකි උපරිම දුර ගිහින් අවසන්. සාදු මට සාදු. ඈ? මාජාගේ ඉන්ස්පෙක්ටර් ආරා. කසාද ජීවිතේ ලස්සරට ගෙවන්නේ කොහොමද කියලා දැනගන්න ඒක වෙන්නේ නැති එහෙනම් අර ඔහෙ අන්තිමට කසාද බැඳපු අම්මන්ඩි කොච්චරවත් පයින් නමලා අනිනවා කියලා අත්තරිය නේද? නේ. ඒ යෝධිය මං කසාද බැඳලා හිටියේ නේ. ලියුට්ටුගේ දහිනියයි ඉච්චනයි. අනේ මේ නිකන් බොරුනෝගේ හිටහම් මැට්ටා. ඈ මට මතකයි උඹ ඒ කාලේ කියනවා බැඳලා හිටියේ කියලා. ඕ ඕ ඕ. ඔව් ඔව් බැඳලා තමයි හිටියේ. එයා යාගේ හස්බන්ඩ්. ඈ මම බැඳලා හිටියේ. ඈ මම යාද පියානෝ ගහන්න උගන්වන්න ගිහදනි. එයා මගෙත් එක්ක පැනලා විශේෂ පූජාවකට නෑ මාස 6කට විතර සැරයක් මියාව ගෙන්නලා පියානෝ ගැස්සෙව්වම පල්ලිය වත්තේ පොල් ගස්වල ඉන්න පොල් කුරු මිනිහ ටික කන් අඩි පැලිලා බිම වැටෙනවා පල්ලියේ ස්වාමි මාස 6කට විතර සැරයක් මියාව එක්කගෙන යනවනේ පියානෝ ගස්සන්න. අන්න දැක්කනේ කතා කරලා බඳුරලෝ. ඒ මොකටද මාස 6කට සැරයක් ගෙන්නන්නේ විශේෂ පූජාවකටද? නෑ මාස 6කට විතර සැරයක් මියාව ගෙන්නලා පියානෝ ගැස්සෙව්වම පල්ලිය වත්තේ පොල් ගස්වල ඉන්න පොල් කුරු මිනිහ ටික කන් අඩි පැලිලා බිම වැටෙනවා. මරු 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 මේ මේ ඒකෙන් දැන් කාරි නෑ මං ආපු වැඩේ කතා කරමුකෝ බං උඹලා අන්නේවත් නෑ මොකටද මේ මචං ඔව් නැද්ද මචං හැබැයිට මට මේ පොඩි කාමර කෑල්ලක් හොයාගෙන දොරලෝක මට කාමර කෑල්ල ඕ මම හිතන්නේ නෑ ඉන්ස්පෙක්ටර් මේ ලන්ඩන් නගරේ බේකරි වීදියේ නම් ලේසියෙන් ඔබට තැනක් හොයාගන්න ලැබෙවි කියලා එහෙමද මේ එහෙනම් මචං බැරිද මට උඹලා ඉන්න මේ පොඩි මේම පැත්තක පොඩි බූරුවක් දාගන්න ඈ රැට කොත්තුවක් ආපයක් පංගැලක් එවගෙන කම්බන් ඈ එහෙම නෝ ඉතේවක ගෙදරට කබල්ලාව රින්ගුව කතා උඹ හර තියනවද ආර අහලා නැන්නේ නෑ මචං ඉතින් මං ඒක අහන්නත් එක්ක ඇඳුම් ටිකක් පෝර උරේක දාගෙන අදරෑම මෙහෙ එන්නද බං ඈ එන්නද කියවකෝ මම නම් හිතන්නේ නෑ ඉන්ස්පෙක්ටර් ඔබ වැනි තේජවන්ත කීර්තිමත් පොලිස් නිලධාරියෙකුට මේ අපේ වගේ ගුබ්බෑමක් කොහෙත්ම ගැළපෙයි කියලා ඒ ගැළපෙන වැඩද මෙයා කරේ දැන් ඔය ඇඟේ දාගෙන ඉන්න යුනිෆෝම් එකවත් මෙයාට ගැළපෙන්නේ නෑනේ මට මේ බලු කතා නොකිය හිටින් හරිද? මොකද්ද? මාව තමන්ගේ ගෙදර නවත්ත ගන්න මේ ලන්ඩන් නගරේ ඕනතරම් කට්ටිය බලාගෙන ඉන්නවා. පොලිමේ. ඕ. නමුත් මම යන්නේ. ඒකයි මගේ ප්‍රතිපත්තිය. අයියෝ. කවුද ඔබව ගෙදරම නවත්ත ගන්න කැමති උදවිය? හොර බිස්නස් කරන පාතාලකාරයෝද? ඔව් ඉතින්. මොකෝ උන් කියලා මිනිස්සු නෙවෙයිද? ඈ? අර ඉතින් මං ඒ තැන් වලට යන්නේ නැත්තේ වෙන මොකක්වත් හින්ද නෙවෙයි මේ. අර උන්ගෙන්ම කාලා උන් ඉන්න තැන ලගින් එක හරියට හින්ද නේද? අන්න ඒකනේ. මොකද ඔබ කිව්වේ මේ මැට්ටා උඹ හිතාගනින් මං ජීවිතේට ඒ වගේ හොර බිස්නස් කාර්යයන්ගෙන් සත පහ කරන්න උන් මට සත පහක්වත් දීලත් නැහැ ඔව් ඒක සත්‍යයක් වෙන්න පුළුවන් අනේ දොරලෝ කාට දේරු උඹට දේරෙන්නේ නැහැ නේ
මැට්ටනේ උඹ. මොකද ඔය හොර ජාවාරම් කාර්යෝ කවදාවත් සත පහේ 10 ගණ දිනු කරන්නේ නැහැ. අඩුම ගානේ පටන් ගන්නෙ පවුන් 1000. අන්න ඒකනේ. ඈ මොකද ඒ පාරුඹ කිව්වේ? උඹ හිතපු එකම තමයි. ලාලලා මචං ඉන්ස්පෙක්ටර් ආ මචං උඹට ඕනි මනම් මගේ ඇඳ කුලියට දෙන්න පුළුවන් මාසකට පවුන් 60කට හැබැයි මාත් ඇඳේ සයිට් එක මුදිය ගන්නවා ඇඳ ෆුල් මුදියද මම බිම මුදිය ගන්නම් හැබැයි පවුන් 120ක් ඕනි ඔට්ටුද ඒ යෝජනාව නරකම නෑ බං මේ උඹම කෝ කියන්නේ තොරලෝක මට ප්‍රශ්නයක් නෑ thank you ඔහෙට ගබඩාවත්තේ ලීමෝල ගාව නිදාගෙන පුරුදු නම් මට ප්‍රශ්නයක් නෑ මම නම් මේකේ ඇතුලේ රැට නිදාගන්නේ කනේ කිරලැබ දෙකක් ගහගෙන උඹටත් පුළුවන් නම් වරෙන් දැන් මොකෝ කියන්නේ අද ඉඳන් එනවනම් පවුම් 360ක් දීපන් මාස 6ක ඇඩ්වාන්ස් අනේ මේ නිකන් ඉදින් මැට්ටා ඔය ගාන දෙනකොට මට මේ ලන්ඩනේ හෝටල් එකක කාමරයක් අරන් හිටියේ කි ලස්සනට ඒක මතක තියාගන්න නිකමට හිතපන් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය ලොක්කෙක් හරිද නිකන් නෙවෙයි තරු ගහපු ලොක්කෙක් තමන්ගේ ඇඳේ කුලියට නිදා ගන්නව කියන්නේ මොනතරම් ගෞරවයක්ද ආඩම්බරේ නේ 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 ඒ ගෞරවයෙන් අපට වැඩක් නෑ මට ඕනි සල්ලි මොකද ඔහෙ මගේ ඇඳ කුලියට අරන් ඉන්නවා කිව්වද කඩෙන් පාන් රාත්තල දෙයිද නිකන් මෙන් කියලා නෑනේ මැට්ටෝ මේ අහනවා හරිද දවසකට කී දෙනෙක් එනවද මාව මුණ ගැහිලා අරක ෂේප් කරගන්න මේක උසාවි දානෙක නතර කරගන්න අර ලයිසම ආපහු ගන්න මේ හෙල්මට් නැතුව ගිය ඒ කේස් එක සේව් කරගන්න ඈ උඹට තියන්නේ ඒ මිනිසුන්ට භාෂාව දාලා මට කියලා ඒ වැඩේ කරලා දෙන්නම් කියලා පොඩි ගාණක් වැඩිය නෙවෙයි ලොකුවට නෙවෙයි පොඩි ගාණක් අරන් ඒකෙන් පංගුවක් මට දීලා උඹටත් පංගුවක් ගන්න එක නේ බං ඉතින් ඕක කලින් කියන්නේ බෑ එහෙම වුණා නම් මං හොඳ ගයක් කුලියට අරගෙන උඹට සුර සැප දීලා ඒ ගෙදර නවත්තලා මං එතනම උඹව කන්සල්ට් කරන ඔෆිස් එකක් කරිනවනි ඇයි අප්පා ඈ පොඩියට රාලලා නාහෙන් අඬල දුක කියලා මැට්සන්ව රවට්ටගෙන දොරලොක් හෝන්ස්ගේ අනුකම්පාව අරගත්ත ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රයඩ් ආරොන් අවසානයේ නොමිලේම ඔවුන් සමග එකම කාමරයේ විසීමට අවස්ථාව ලබා ගත්තා. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත දොස්තර මැට්සන් ඉන්ස්පෙක්ටර්ව මුණ ගැහෙන්න එන මිනිස්සුන්ගෙන් අතයට වාසි ලබා ගත්තා. ડોક્ટર මැට්සන් තමුන් ඔය කරන වැඩේ ඉතාම වැරදි. ඒ වගේම නිନ୍ଦා සහගතයි. වැරද්දක් කරලා නීතියෙන් බේරෙන්න උත්සාහ කරන මිනිස්සුන්ව බේරලා අරින්න උදව් කරන එක අපරාධයක් මිනිහෝ. ඔබ උපයන්නේ අයථා මුදලක්. කොහමද හොන්ස් එහෙම කියන්නේ? ඈ ඉස්කෝලේ මහත්තයෙක් පඩි ගත්තාම අතට ගන්නේ මේ සල්ලිගොල්ල. ඈ කසියකාරයෙක්ට පොඩි හෙල්ප් එකක් දීලා මං අතේ අත ගන්නෙත් මේ සල්ලිගොල්ල. ඒකම සල්ලිගොල්ලනේ. මැට්සන් සල්ලි හම්බ කරන්න තියෙන කෑදරකමට බල්ල මරන්නේ නැහැ මැට්සන්. කවුද බල්ල දෙල්වේ? මං සල්ලි හම්බ කරන්නේ බල්ල නොමරණි. අනික මං උදව් කරේ නැත්තම් තමයි වැරදි කරන බල්ල මැරෙන්නේ. ආන් යම් බලනවා ඊයව මෑන් කෙනෙක් ඉන්ස්පෙක්ටර් ආරගේ අතටම අහුවෙලා. කවුද? අහගන්නකො බයිසිකල් එකේ ලයිසන් නැහැ. ඉන්ෂුරන්ස් නැහැ. ලයිට් නැහැ, බ්‍රේක් නැහැ, ටයර් ගෙවිලා. ආසන පටි නැහැ. බයිසිකල්. කම්පැනිෙම ඇවිල්ලා තිබ්බනේ. ආසන පටියේ. එතකොට හෙල්මට් නැහැ. එතකොට කොටිම කියනවා නම් බයිසිකලේ නවත්තන්න ස්ටෑන්ඩ් එකවත් නැහැ. කොල් ගාකට හේතු කරන්නේ. නඩු හැක්කේවයි. අච්චු කළා නම් අවුරුදු 20කට හිරේ. අන්න බලන්න. පොඩ්ඩක් ඉන්නවා. දැන් තමුසේ කීයක් අරන්ද මිනිහව ආරොන්ට කියලා සේව් කරෙව්වේ? පවුන්ඩ් 10යි. ඈ? පවුන්ඩ් 10යි. පවුන්ඩ් 10යි. ආරොම්ම පාරදී අල්ලපු මිනිස්සයා. ඉතින් බලනවා අපි මොන තරම් සේවයක්ද කරන්නේ. කොච්චර කාලේ ඉතුරුද කොච්චර ඉක්මන්ද කොයි ක්‍රමයකට හරි වැරදිකාරයගෙන් දඩේ ගහන්නනේ ඕනේ ඉන්ස්පෙක්ටර් ආරොන් ඊයේ දවල්ේ ලන්ඩන් නගරයේ වෙඩි තැබීමක් සිදු වෙලා දෙදෙනෙක් මිය ගිහින් තියෙනවා නේද ඇත්තද වෙන්නේ නැති දැන් ඉතින් ඔහොම ඒවා නිතරම සිද්ධ වෙනවනේ බං දැන් එතකොට ඔය වෙඩි තිබ්බේ උන් අහුවෙලාද දුමයිනේ මමත් මේ ඔබෙන් ඇහුවේ ඒ ගැන දැනගන්න තමයි
ඒ කියන්නේ ඔබත් ඒ ගැන දන්නේ නැහැ. නෑ මචං මම මේ ටිකේ නයිට් ඩියුටිනේ. දවල්ට ඉතින් මං උඹලයි ගෙදරමනේ බන් නිදාගත්තේ දැක්කේ නැද්ද? ඒ වුණත් ඔබට ආරංචි නොවි තියෙන විදියක් නෑ ඉන්ස්පෙක්ටර්. මොකද ඔබනේ මෙහි ප්‍රධාන පොලිස් පරීක්ෂක. ඕ හරි හරි බං. ඒ වුණාට ඉතින් මං ඔය ඔක්කොටම ගෝලිය පුරුදු කරලානේ බං තියන්නේ. උන් ඒව ගන්නට බලනවා. ඕ එතකොට ඊයේ හවස 3ට විතර ලන්ඩන් නගරේ බටහිර පැත්තට වෙන්න තියෙන අර මගේ රත්තරනේ කියන ජුවලරි ෂොප් එක මං කොල්ලලා කෝටි ගානක රත්තරන් අරන් ගිය කේස් එක ඔබ ඒක දන්නෙත් නැද්ද? ආ ඒකමම දන්නවා. ඊයේ රෑ මං ඒ හොරු ටික ඔක්කොම ඇල්ලුවනේ. ඕ අහහා ඇත්තද? නැත්තම් ඔබ නම් හරිම දක්ෂයෙක් ඉන්ස්පෙක්ටර් ලොස්ටයා ඩාරොන්. ඒකනේ කොහොමද හොරු ඇල්ලුවේ? මං ඊයේ නයිට් ඩියුටි ඉන්නකොට මහ රෑ නයිට් පැට්‍රෝල් පාරක් දැම්මා. හරිද? එතකොට ඔය ජුවලරි ෂොප් එක මං කොල්ල කාපුම් අර වෙරිවෙන් රෙස්ටුරන්ට් එකේ බොනවා. මං පැනපු ගමන් අල්ලගත්තා. ඕ පොඩ්ඩක් ඉතින් මචං. ඒ මං කොල්ල කාරයන්ගේ පිටේ කාර තිබ්බද අපි තමයි ජුවලරි හොරු කියලා. අනික තමයි ඔබ වෙරිවෙන් රෙස්ටුරන්ට් එකටද රෑ නයිට් පැට්‍රෝල් ගියේ? ඈ නෑ ඒක වෙන්න පුළුවන් ඕන. මෙයා යන්නේ නැත්තේ නයිට් පැට්‍රෝල් නෙමේ නයිට් එකේ පැට්‍රෝල් ටිකක් දාගෙන ඉන්න වෙන්නේ නැති. මේ කොහොම හරි මං මගේ රත්තරන් ජුවලරි සාප්පුව මං කොල්ල කාපු උන් ටික ඇල්ලුවනේ බං. එයන් කින්ඩියට කතා කරන්නේ. අනික මැට්ටා උඹ මට විරුද්ධව කතා කරන්න ලෑස්ති වෙන්න එපා. හරිද? උඹට එහෙම කරන්න බෑ. ඈ උඹේ දැන් අත මිට තරු වෙලා තියෙන මං හින්ද නෙවෙයිද? ඈ ඉන්ස්පෙක්ටර් ලොස්ටයන් ආරොම් මං ඔබට රසවත් කතාවක් කියන්නද? ආ ගියාකො මචං. ඊයේ දවාලේ වෙඩි තැබීමක් වෙලා දෙන්නෙක් මැරුණු කතාව ඇත්ත. නමුත් මගේ රත්තරන් කියලා ජුවලරි ෂොප් එකක් කවුරුවත් මංකොල්ල කෑවේ නැහැ. ඒක මම කිව්වේ බොරුවට. ඈ